වෘෂභ ලග්නය. ඉතින් 2025 නව වර්ෂය අපේ වෘෂභ ලග්න හිමියන්ට කොහොම වේද කියන කාරණේ දැන් මේ බලන්නට යන්නේ. අපල තත්ත්ව බලපෑම් සහිත විවාහ පාර්ශ්වයන් සඳහා සුදුසුවත් පිළිවෙත් කරන්නටම වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඒ ගැන අවධානය යොමු කරලා ඔබ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණය සිහිපත් කරන්නට වෙනවා. ඉතින් ඒ තුළ ඔබ විවාහ දිවියේ සාර්ථක තත්ත්වයක් ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා මේ සඳහා ප්‍රතිකර්ම කරන ආකාරය නිවැරදිව දැන කියා ගන්නට ඕනි. යහපත් ගතිගුණ තියෙන සහකරුවන් ඔබට හිමි කරන්නා වූ වසරක් විදිහට පෙන්නුම් කරනවා. හොඳ නැකත් නම් ඔන්න හම්බ වෙනවා. විදේශගත අයගේ මුදල් ඔබගේ විවාහයට ලැබෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. රැකියාවට මිතුරුකුගේ විශේෂිත උපකාරයන් ඔබට හිමි වෙනවා. අපේක්ෂා කරනවාද ඔබ උසස් වීමක් ස්ථාන මාරුවක්. ඉතින් මේ සඳහා ඔබ සුදුසු පරිදි වත් පිළිවෙත් කරන්නට ඕනි. මොන විදිය කරනවාද ඒ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය ඔබට දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ගැන අවධානය යොමු කරන්න. ධනාත්මක රැකියා පරිසරයක් ඔබට ඇති කරන තත්ත්වයකුයි තියෙන්නේ. රැකියා ආතතිය අඩු වන වසරක් විදිහට පෙන්නුම් කරනවා. වාස්තු දෝෂ පරීක්ෂා කළා ඒව නිවැරදි කර ගන්නට නම් යොමු වෙන්නට වෙනවා. මොකද එය ඔබගේ විශේෂයෙන්ම දරුවන්ගේ පැවති අධ්‍යාපන දුබලතාවයන් අඩු වෙලා යහපත් වෙන්න හේතු කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන අවධානය යොමු කළා ඒක නිවැරදි කරගන්න. සාමාන්‍ය පෙළ දරුවන්ගේ ධාරණ ශක්තිය යහපත් වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. විදේශයෙන් සේවා කරන අයට අධ්‍යාපන සම්පත් ලබා දෙන තත්ත්වයක් තියෙන්නේ. පූර්ව ළමාවිය දරුවන් ඉහළ අවබෝධ මතක ශක්තියක් දක්වන ස්වරූපයක් ස්වභාවයක් තියෙනවා. මෙතෙක් නිසි ලෙස ලැබිච්ච නැති පැරණි ණයක් ලැබෙන තත්ත්වයකයි ඔන්න තියෙන්නේ. මවගේ පාර්ශ්වයේ ඉන්න අයෙකුගේ විශේෂව දේපල ලැබීමක් ඔබට ඇතිවන තත්ත්වයක් තියෙනවා. මියගේ අයෙකුගේ වස්තු හිමිවීමක් තියෙන වසරක් විදිහට පෙන්නුම් කරනවා. ආයෝජනයන් සිදු කිරීම තුළ ඉහළ ලාභාංශ ලබන වසරක් බවට ඔබට පත් වෙනවා. පසුගිය වසරේ ආයෝජන ප්‍රතිලාභ ඉහළින්ම හිමි කර ගන්නා වූ වසර බවට ඔබට පත් වෙනවා. ඊට අමතරව ඔබට විශේෂයෙන් ලිස්සන ස්ථානවල අනතුරු ඇති කරන්නට අනතුරු වෙන්නට හිමිකම තියෙන වසරක්. ඉතින් ඒ නිසා ඒ ගැනත් විශේෂ ප්‍රවේශමක් ඇති කරගන්න කියන කාරණයක් සිහිපත් කරන්න ඕනි. ඔබගේ ලග්නයට අදාළ පලාපල විස්තරය අපි ගෙන ආවා. ඉතින් ඔබගේ ඒ ලග්නයේ තියෙන සුබතාවයන් වැඩි දියුණු වෙන්නට ඔබගේ ග්‍රහ සිත්තම තවත් උනන්දු වෙන්නට එහෙම නැත්නම් උපකාර කරන්නට ග්‍රහ බලය ලබා දෙන්නට හැකියාවක් තියෙනවා. ඒ ග්‍රහ සිත්තමේ තියෙන ඒ අසුභතාවයන් නිසා අපි කියන ලද කාරණාවලට අසුභතාවයන් එක් කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන ඔබ විශේෂිත අවධානය යොමු කරනවා නම් ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට ඔබගේ ජන්ම පත්‍රයේ ඡායාරූපයක් ලබාගෙන ඒ යොමු කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව අපිට පරීක්ෂා කරලා දෙන්නට පුළුවන් ඔබගේ ජීවිතයට කොහොමද මේ තත්ත්වයන් බලපාන්නේ කියන කාරණාව වැඩිදුරටත්. ඊට අතිරේකව ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්නට කැමැති ඔබට, වාස්තු දෝෂ පරීක්ෂා කරගන්නට කැමැති ඔබට ඔන්න අවස්ථාව තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුළ ඔබට පුළුවන් නැකත් ආදී කටයුතු හදා ගන්නට, ඒවා නිවසේ සිටම පරීක්ෂා කරගන්නට, ගෙදර ඉඳන්ම කොහෙටවත් යන්න නැතුව ඒ කටයුතු කරගන්නට දැන් පහසුකම් සලසලා තියෙනවා කියන කාරණයක් කියන්නට ඕනි. ඉතින් ඔබගේ ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන මේ 2025 වර්ෂය ඔබගේ ඒ බලාපොරොත්තු වෙන රැකියාවේ සියලු ජයග්‍රහණයන් අතිශය බලාපොරොත්තු වන ආකාරයටම, බලාපොරොත්තු වන ඉලක්කවලටම ළඟා කරගන්නට, ඒවට යන්නට ඔබට ඇති ශක්තිය, ඔබට විශ්වයේ තියෙන ආශිර්වාදයන්, දෙවියන්ගේ ආශිර්වාදයන්, ඒ සියල්ලම ලැබෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අතිරේකව අධ්‍යාපන අවස්ථාවන් සතා බලා සිටින ඔබට, ඒ අධ්‍යාපන අවස්ථාවන් විවර වෙන්නටත්, විදේශගත වෙන්නට සිටින ඔබට, ඒ විදේශගත වෙන්නට තියෙන අවස්ථාවන්, ඒ සියලුම ග්‍රහ බලයන්ගේ තියෙන සුභතාවයන් ඔබට ලැබිලා, ඒ සියලුම අසුභතාවයන් මගහැරිලා ඔබට ඒ තත්ත්වයන් නැති වෙන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඔබ බලාපොරොත්තු වෙච්ච ඒ ආයෝජන ප්‍රතිලාභයන් ඔබ බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සිදු කර ගන්නට, ඔබගේ රැකියාවේ ඒ බලාපොරොත්තු උසස් වීම ස්ථාන මාරුව, ඒ සියල්ලම ඔබට ලැබිලා බොහොම යහපත් ජීවිතයක් ගෙවන්නට හැකි බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට අපි 2025 වර්ෂය ඔබට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.